සිසත්තේට මට හම්බ වුණේ ලකුණු 14ක ප්‍රමාණයක්. කිසිම දිනක ගණිතය, විද්‍යාව හා ඉංග්‍රීසි විෂයන් සඳහා ඔක්කොම එකතු කරනු ලැබුවත් ලකුණු 10ක් සම්පූර්ණ කරන්නට එක වසරේ සිට 11 වසර දක්වා කිසිම වසරක මට හැකියාවක් ලැබිලා තිබුණේ නැහැ. දවස් කීපය අපිව රැක බලාගත්තා. යුද්ධයෙන් විතරක් නෙවෙයි බඩගින්නත්. ඔවුන්ගේ සමහර විට ඒ කැම වෙලා අපිට ලබා දුන්න ඕනෑම විද්වතෙකුට තමන්ගේ ජීවිතේ අමතක නොවන දින කීපයක් තියෙනවා කියලා මාත් අදි විශ්වාස කරනවා. පළවෙනි වසරේ සිට 11 වෙනි ශ්‍රේණිය දක්වා සාමාන්‍ය විරු විභාගයේ පෙනී සිටින තෙක්ම මට හමු වූ ගුරුවරුන් කිහිප දෙනෙක් මගේ හදවතේ රැඳී සිටින බව මා අවබෝධ ප්‍රකාශ කරමි. ඒ අතරින් බොහෝ දෙනෙක් රසවත් මතක සහිතව මතකයේ රැඳී සිටින බව ඔබ වෙතට මම දන්නට ඕනේ. ශරීර සෞඛ්‍යයෙන් වගේම පන්තියේ දිනදා අධ්‍යයන කටයුතු වලින් අතිශය දුර්වල ශිෂ්‍යයෙක් ලෙස මා නම් කර ඒ අයුරින් සලකනු ලැබූ බව මට මගේ මතකයේ තිබෙනවා. කිසිම ගුරුවරයෙකුගේ ඥාතියෙකුගේ විශේෂ අවධානයක් මා වෙත යොමු නොවුණු බව මා ඔබට සඳහන් කළ යුතුයි. බොහෝ විට හුදකලා මෙන්ම මටම ආවේනික දුර්වල පාසල් ජීවිතයක් මා වෙත උරුම කර තිබුණා. සාමාන්‍ය පෙළ විභාගයේ ලිව්වහම විෂයන් පහක් හැර අනිත් සියලු විෂයන් අසමත් වෙලා තිබුණා. ගණිතය පසුව ලබා දීමේ පොරොන්දුව මත උසස් පෙළ හදාරන්නට ගියත් එම පොරොන්දුව සම්පූර්ණ කළ නොහැක්කක් නිසාම නැවතත් මම පාසල් දිවියෙන් සම්පූර්ණ සමුදීලා නිවසට පැමිණියා. උක්ත කාලවකවානුවේදී, ඒ කියන්නේ මගේ වසර 11 කාලවකවානුව, මා විශේෂයෙන් ඔබට මතක් කරන්නට කැමති. ඒ කාලවකවානුවේදී මට ලැබිච්ච දඬුවම් ප්‍රමාණය දහස් වලින් ගණනය කළ යුතුයි කියලා මා හිතන්නේ. මට දඬුවම්ක් නොලැබිච්ච දවසක් මම මගේ මතකේ නැහැ කියලා ඔබට කියන්නට ඕනේ. සමහර දඬුවා මම විසින්ම කරන ලද පාසල් නොගැලපෙන වැඩ නිසා ලැබපු ඒවා. එයින් තවත් අර දෙයක් අනුන්ගේ හෝ එහෙම නැත්නම් මා කළා යැයි අනුමාන කළා නිශ්චිතව පිහිටා මට ලබා දුන්නු දඬුවම් කියලා මා ඔබට මතක් කරන්නට ඕනේ. ඒ ලබා දුන්නු දඬුවම් වල ප්‍රමාණය හැටියට මම මානව හිමිකම් වලට පැමිණිලි කරා නම් මා දන්නවා ඉතාම මෑතක් වෙනකල් එම ගුරුවරුගෙන් බහුතරයක් බන්ධනාගාර ගත විය යුතුයි. එසේම එය අමතක වෙන්නට පෙර ඔබට යමක් සඳහන් කළ යුතුයි. වැරදිලාවත් ඒ ගුරුවරුන් මට ඒ ආකාරයෙන් දඬුවම් නොදුන්නා නම් අද දින ඔබ සමග මේ තොරතුරු බෙදා ගන්න අවකාශ ලැබෙන්නේ නැහැ. 100%ක් මට විශ්වාසයක් තියෙනවා මම මේ වෙනකොට බන්ධනාගාර ගත වෙලා සිටිය යුතුයි. එම නිසා ඒ හොඳින් හෝ නරකින් ඒ දඬුවම් ලබා දුන්නු ගුරුවරුන් සම්බන්ධයෙන් මම ගෞරවය ඔබත් එක්ක බෙදා ගන්නට කැමතියි. ඉහත ආකාරයෙන් ගෙවිච්චි වසර 11ක හිස් කාල පරිච්ඡේදය ඔබ වෙත මම සටහන් කරන්නට හිතුනේ ගුරුවරයෙකු විදියට පළවෙනි දෙවැනි තුන්වන මට්ටමේ උපාධි ලබන ඔබට ඔබගේ විශ්‍රාම දිවිය ළඟා වෙන තෙක්ම විශ්‍රාම යන තෙක්ම අමතක නොකරන විදියට ලෙසට මම ඔබෙන් කාරුණිකව ඉල්ලා සිටිනවා. පාසල් පද්ධතියෙන් අහේතුකව පීඩා ලබන ශිෂ්‍ය සංඛ්‍යාව අතිවිශාලයි හැම පාසලකම. ඒවා සමහර විට වසරකට දහස් වලින් අපි ගණන් යුතුයි කියලායි මා හිතන්නේ. එම පීඩා ලබන ශිෂ්‍යයන් සමහර විට සදාකාලිකවම ඔවුන් පාසල් පද්ධතියෙන් එළියට ගියාට පස්සේ අඳුරු ජීවිත ගත කරන විත්තිය මා ඉතාම හොඳින් දන්නවා. ඒ වගේම ගුරුවරු වන ඔබ සහ මගෙන් අතහැරෙන ඒ වටිනා ජීවිත
කොච්චරද කියලා ගණනය කරන්නට බෑ අපි විශ්‍රාම යන දවසට. ඒ නිසා මට මතක් වෙන්නේ වෛද්‍යවරයෙක් වැරද්දක් කරාම එය ආධාන හෝ භූමදාන ගත වෙන අතර නීතිජ්ජෙක් වැරද්දක් කළාම එය සිරගත වෙන්න හෝ එල්ලුම් ගැසට නියම වෙන්නට පුළුවන්. ගුරුවරු වශයෙන් අපේ අතෙන් වැරද්දක් වුණොත් ඒ දරුවා විතරක් නෙවෙයි, ඒ පරම්පරාව විතරක් නෙවෙයි, සමහර විට දශක ගණනක්ම අපිට වන්දි ගෙවන්නට සිදු වෙනවා. එබැවින් කුමන වෘත්තියකටත් වඩා මේ ලෝකයේ තියෙන සැලකිල්ලෙන්ම සැලකිලිවත්ම විය යුතු වෘත්තිය තමයි ඔබ සහ මා දරන්නේ කියලා මතක් කරන්නට ඕනේ. සිරගෙවල් සදාතනිකව වසා දමන්නට පුළුවන් මහා දෙවන්ත ශක්තියක් තියෙන, ඒ බලයක් තියෙන ලෝකයේ තියෙන එකම වෘත්තිය විදිහට මා හඳුනාගන්නේ ගුරු වෘත්තියයි. ලෝකයේ ඕනෑම වෘත්තියකට අවශ්‍ය වෙන සුදුස්සන් තෝරාපත් කිරීමේ, බිහි කිරීමේ, නිර්මාණය කිරීමේ ඒ අපූරු බලයේ තියෙන්නේ මේ ලෝකේ එකම එක විශේෂයකටයි, ඒකම වෘත්තියකටයි, ඒ ඔබේ සහ මගේ වෘත්තියටයි. මම නැවත ඔබ සමග වසර 30ක් පිටුපසට ගමන් කරන්නට කැමතියි. ඒ 1994 වසර. වඩුවෙක්, ඒ වගේම පෙදරේරුවෙක් සහ ගොවියෙක්, මම කොහොමත් ගොවියෙක්, අදටත් ගොවියෙක් විදියට පාසලෙන් අයින් වෙලා මේ වගේ කාලයක් ගත වෙනකොට මට හම්බ වුණා ඔබ වැනිම අරුම පුදුම බලයක් තියෙන එක්තරා ගුරුවරයෙක් මහා මගදී අහම්බේ. ඒ වෙනකොට එම ගුරුතුමා ගණිතය විෂය උපකාරක පන්ති පවත්වමින් සිටි අපේ රාජදී විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න ගමන්. අධ්‍යාපනය පිළිබඳ සම්පූර්ණ බලාපොරොත්තු අතහැරලා වෙනත් වෘත්තීන් වල යෙදී ඉන්න අතරේ මේ අපූරු කරුණාවක්, දයාවක්, ලෙන්ගතුකමක් සහ අපූරු උපක්‍රම පාවිච්චි කරපු මේ තරුණ ගුරුවරයා ආපහු මට ආරාධනා කරා සාමාන්‍ය පෙළ ලියන්න. ඒ මගේ තෙවන වර සාමාන්‍ය පෙළ ලියන වකවානුව. මේ ගුරුවරයා තාම කෙටි කාලෙකින්, මම මගේ මතකයේ හැටියට ඒ හරියටම මාස 3ක්, ඒ මාස 3 ඇතුළතදී ඔහුගේ උපක්‍රම සහ දයාව, කරුණාව, සුවිශේෂී කැපකිරීම නිසා මට මගේ තුන්වන වර සාමාන්‍ය පෙළ ලියන වෙලාවේ ඉංග්‍රීසි විෂය හැර ගණිතයට සම්මාන සහිතව අනිත් විෂයන් සියල්ලම සමත් වෙන්න අවකාශ ලැබුණා. එහිදී ඔබට මම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඒ දවස මට අමතක නොවන ජීවිතයේ තවත් විශේෂ දවසක්. ඒ තමයි අපේ පාසලත්, අපේ මුළු හතර, ඒ ගම්මාන හතමත් එකවර කැළඹීමට පත්වෙච්ච දවසක්. ඒක කිසිම කෙනෙක් ඒක හරියට අරුම පුදුම සිදුවීමක් විදියටයි ඒක වාර්තා වුණේ. හැම ගුරුවරයෙක්ම, හැම ජාතියෙක්ම විශේෂයෙන් කලබලයට පත් වුණා. මාස ගාණක් තිස්සේ ගම්මානේ සාකච්ඡා කළා එවැන්නක් සිදුවිය හැකිද කියලා. ඒ වගේම ඇතැම් ගුරුවරු මගෙන් ඉල්ලා සිටියා පරිගණකයට ඕනම වෙලාවක වරදින්න පුළුවන් හින්දා ආපහු ප්‍රතිඵල පරීක්ෂාවට ලක් කරන්න කියලා. මේ ප්‍රාතිහාර්ය පාන ලද ගුරුතුමා අද අනුරාධපුර මධ්‍ය මහාවිද්‍යාලයේ උපගුරුවරයෙක් ලෙස විදියට කටයුතු කරන අශෝක ගුණතිලක කියන ගුරුතුමා මා ඔබත් එක්ක මතක් කරන්නට කැමතියි. ගුරුවරයෙකුට කරන්න බැරි දේවල් හරි අඩුයි ලෝකයේ කියන එකයි මට ඔබට මතක් කරන්න ඕන වෙන්නේ. සිසත්යට මට හම්බ වුණේ ලකුණු 14ක ප්‍රමාණයක්. එක්තරා විදියක බැලුවනම් මධ්‍ය විද්‍යාලයට යන්න තවත් ලකුණු 150ක් විතර අඩුවක් තමයි මට තිබුණේ කියලායි ඔබට මතක් කරන්නේ. මොකද ඒ වෙනකොටත් මම ලකුණු 14ක් ලබාගෙන තිබුණා. උසස් පෙළ පන්තියට මං ආපහු ගමන් කරනකොට මම ඒ පන්තියේ හිටපු ළමයි 78ක් අතරින් වැඩිමල්ම ශිෂ්‍යයා. ඒ වෙනකොට මගෙත් එක්ක සාමාන්‍ය පෙළ ලියපු අය විශ්වවිද්‍යාලවලටත් වෙනත් රැකියාවලටත් ගමන් කරලා තිබුණා. 1995-97 වසර දෙක එදවච්චේ ජාතික පාසලේ ආපහු මම උසස් පෙළ හදාරපු වසර දෙක. මේ කාල, මේ වසර දෙක
තමයි මගේ ජීවිතයේ සම්පූර්ණම වෙනස් කරන්න පුළුවන් අපූර්ව ගුරුවරු හතර දෙනෙක් සහ විදුහල්පතිවරයෙක් මුණ ගැහුනේ. ඒ ගුරුවරු හතර දෙනා නිසා මගේ ජීවිත යාන්ත්‍රාව සම්පූර්ණම අනිත් පැත්තට හරවන්නට හේතු වුණා කියන එක මා මෙත මේ වෙලාවේ මතක් කරන්න ඕනේ. වසර 11ක් ක්‍රීඩකයෙක් නොවිච්ච මම ඒ වසර දෙකේ ක්‍රීඩකයෙක් උඩා විතරක් නෙවෙයි සමස්ත ලංකා සහ ජාතික තලයේ ක්‍රීඩා තරඟ ගණනාවක් ජයග්‍රහණය කළා. 5,000, 10,000 මැරතන් ඉසව්ව ඒ ප්‍රදේශයේ මගේ නම තාමත් සටහන් කරලා තියෙනවා. ඒ වගේම ප්‍රධාන ශිෂ්‍ය නායකයෙක් හැටියට, පාති නායකයෙක් හැටියට සාහිත්‍ය සමිතිය, බෞද්ධ සමිතිය, සාමාන්‍ය දැනුම දෙන සමිතිය කමිටුව, ඒ වගේම විවාද කණ්ඩායමේ නායකත්වය ගන්නට මට අවකාශ ලැබුණා. පළවෙනි වතාවට ජීවිතේ පන්තියේ පළවෙනියෙක් වෙන්න මට අවකාශ ලැබුණා ඒ වසර දෙක ඇතුළේ. ඒ වගේම මේ වසර 11 ඇතුළේ මගේ මුල් මම පාසල් ගියේ ඉතාම අඩුවෙන් කියලයි මට මතක තියෙන්නේ. අපේ හේන්වල කුඹුරුවල අසන නෙලන කාලේ අපි පාසල් යන්නේ නැහැ ප්‍රතිපත්තියක් හැටියට. අපිට විවේකයක් තිබුණු වෙලාවක පාසල් යන්න අපි පුරුදු වෙලා හිටියා. පාසල කියලා කිව්වේ ඒ කාලේ අපිට මිහිරි තැනක් විදියට නෙවෙයි මට ඔබට හඳුන්වලා දෙන්න. නමුත් මගේ අවසාන පාසල් කාලයේ වසර දෙක මට ඔබට සඳහන් කරන්න ඕනේ මගේ ජීවිතයේ වින්දනීයම වසර දෙකක් විදියට තමයි ඒ කාලවකවානුව ගත වුණේ. ඒකට හේතුව අපි ඒ කාලේ යුද්ධේ ගොඩක් තදට තිබුණු එක. අපි යුද්ධයේ ඉපදිච්ච ගම්මාන යුද්ධය අවසන් වෙනකල්ම ජීවත් වුණේ. ඒ වගේ අපි කිලෝමීටර 12ක් පයින් එන තෙක් ගේට්ටුව ළඟ බලාගෙන හිටපු ගුරුවරු රංචුවක් මැදවැච්චි පාසලේවකට හිටියා. ඒ ගුරුවරු අපිට ඉගැන්නුවේ අකුරු සහ විෂය විතරක් නෙවෙයි, ඔවුන් අපිට ජීවිතය ඉගැන්නුවා. ඔවුන්ගේ සමහර විට ඒ කැම වෙලා අපිට ලබා දුන්න අසල්වාසි තැනක බෝම්බයක් පත් වුණාම අපිට සති ගාණක් බස් එක එන්නේ නැහැ. කිලෝමීටර 12ක් අපි උදේ හවස පයින් එන ඕනි ස්කූල්ට. මේක දැකපු විදුහල්පතිවරයා පේවරත්න මැතිතුමා, ඒ සමකාලීන ගුරුවරු අපිට රාත්‍රියේ නවාතැන් දුන්නා පාසල ඇතුලේ. ඒකට විශාල බලපෑම් මෙල්ල වුණා. නවාතැන් දුන්නා විතරක් නෙවෙයි, අපිට අවශ්‍ය කරන කෑම බීම ගුරුවරගේ වැටුප ගොඩක් අඩු එකක්. ඒක අපි හොඳටම දන්න කාරණයක්. ඒ වැටුපෙන් ඔවුන්ට පුළුවන් විදිහට අපේ උසස් පෙළ අවසාන දවස් කීපය අපිව රැක බලාගත්තා. යුද්ධයෙන් විතරක් නෙවෙයි බඩගින්න තප්පර කීපයක් දෙන්න. අනුහත වසර මම උසස් පෙළලි වසර පාසලේ වැඩිම ලකුණු ලබා ගත්තා උසස් පෙළ පන්තියේ. එවිතරක් නෙවෙයි මට ජයවර්ධන විශ්වවිද්‍යාලයට මගේ පළවෙනි උපාධිය හදාරන්නට අවකාශ ලැබුණා. මීට හරියටම අවුරුදු 20කට ඉස්සෙල්ලා මේ වේදිකාවෙම මම රම් පදක්කක් දෙකක්, ඒ වගේම වර්ණ පදක්කම් හතරක් එක්ක මගේ පළවෙනි උපාධිය සම්පූර්ණ කරන්නේ සමස්ත පීඨයේම වසර 3ක් එක දිගට අපි ප්‍රථමයා වෙමින්, එහෙම නැත්නම් බෙස්ට් ඔෆ් කියලා අපි පොදු නමින් හඳුරන්නේ වෙමින්. ඒ වගේම මගේ ආචාර්ය උපාධිය
මම ලබා ගන්නේ චීන ශාබන් විශ්වවිද්‍යාලයේ ඉතා විශාල මුදල් ත්‍යාගයක්ද එක්ක 1997 උසස් පෙළ ඒ අමාරුවෙන් ලියපු වසරට පස්සේ මම මේ වෙනකොට ජාතික සහ ජාත්‍යන්තර වශයෙන් අවම වශයෙන් විභාග 80කට පෙනී ඉඳලා තියෙනවා. ඒ විභාග 80ෙන් කිසිම විභාගයකින් ස්ථාන දෙකෙන් පහළට ගියේ නැහැ. ඒ වගේ 90කට වඩා මම ප්‍රථම ස්ථානය ලබා ගත්තා. ඒ වගේම පසුගිය දශකයේ ඇතුලේ මගේ ආචාර්ය උපාධිය මම සම්පූර්ණ කරනකොට මගේ විශ්වවිද්‍යාලේ අඩුම වයසෙන් ආචාර්ය උපාධිය ගත්ත කීප දෙනා අතරේ මගේ නම සටහන් වෙලා තියෙනවා. ඒ වගේම අඩුම වයසකින් මහාචාර්යවරයෙක් වීමේ අවකාශද මම ලබා ගත්තා. ඒ විතරක් නෙවෙයි මධ්‍යම සංස්කෘතික අරමුදලේ අධ්‍යක්ෂ ජනරාල්වරයා විදියට ඒ විතරක් නෙවෙයි පුරාවිද්‍යා දෙපාර්තමේන්තුවේ ඉතා කෙටි කලක් වුණත් වැඩබල අධ්‍යක්ෂ ජනරාල්වරයා හැටියට මට කටයුතු කරන්න අවකාශ ලැබුණා. තමත් මම අධ්‍යක්ෂ ජනරාල්වරයා ලෙස මධ්‍යම සංස්කෘතික අරමුදලේ සේවය කරනවා. ඒ විතරක් නෙවෙයි ඉන්දියාව, චීනය, තායිලන්තය වගේ රටවල් වලින් වශිෂ්ඨත්ව ගණනාවක් දිනාගෙන අවම වශයෙන් රටවල් 15ක මම මගේ රාජකාරි සහ විවිධ කටයුතු කරගන්නට අවකාශ ලැබිලා තියෙනවා. ඉතාම අවාසනාවන්ත විදියට ජීවිත ගමන අවසන් කරන්න තිබුණු මට එහෙම නැත්තම් හතර වර්ගයේ කිසිම කෙනෙක් උපාධියක් හෝ අඩුම තරමේ කොළඹ ප්‍රදේශයේවත් නොදකපු පවුලකින් මට මම ඉපදිච්චි මට මෙච්චර දුර එන්න අවකාශ ලැබුණේ ගුරුවරු කිහිප දෙනෙක් නිසා කියලා මම ඔබට ඉතාම නිහතමානීව සටහන් කරන්නට ඕනේ. ඔවුන් අකුරු වලට වඩා ජීවිතය උගන්වපු නිසායි මෙච්චර දුර එන්න පුළුවන් වුණේ කියන එක මට ඒකාන්තයෙන්ම ඔබ සමග බෙදා හදා ගන්නට පුළුවන්. මම දන්නවා හෙට ඉඳලා ඔබ ළඟට දක්ෂ අදක්ෂ ශිෂ්‍යයන් දහස් ගාණක් පැමිණෙයි ඔබ විශ්‍රාම යන තෙක්ම. ඒ ශිෂ්‍යයන් අතරින් කෙනෙක් මේ රටේ ජනාධිපතිවරයා, අගමැතිවරයා, ඔබට බෙහෙත් දෙන වෛද්‍යවරයෙක් හෝ අපිට හිතන්නට බැරි ඕනෑම තනතුරකට පත් වෙන්න පුළුවන් කියන තැන ඉඳලා ඒ ශිෂ්‍යයන්ට සෙල්ප දෙන්න කියලා උගන්වන්නට කියලා ඔබෙන් මං ඉල්ලා සිටිනවා. ඔබේ ඇතිවෙන සුළු අතපසු වීමකින් අපේ රටට අවශ්‍ය කරන ඉතාම දීප්තිමත් පුරවැසියෙක් සම්පූර්ණයෙන්ම අඳුරු පුරවැසියෙක් බවට පත් වෙන්නට අවකාශ ලැබිලා තියෙනවා. අපිට හම්බෙන රළු ගල්, රළු දැව කඳන් ඔපවත් කරලා මේ සමාජයට වැඩදායි පුරවැසියෙක් බවට පරිවර්තනය කරන ඒ අරුම පුදුම බලය ඔබට තියෙනවායි මා මුලින්ම සඳහන් කරේ. ඒ නිසායි දකුණු ආසිය අධික රටක් හැටියට අපිට සලකන්නේ සමාජයේ ගුරුවරුන්ට දෙවියන් වගේ. අපි කියන්නේ ගුරු දෙවිවරු කියලා. දුටුතැන වන්දනාමාන ලබන්න පුළුවන් එකම ගුරු එකම වෘත්තියක් වෙන්නේ මේ ශ්‍රී ලංකාව ඇතුලේ ගුරු වෘත්තිය. වැටුප් ලබලා රටට අවශ්‍ය කරන පරිපූර්ණ ශිල්පීන් පුරවැසියන් බිහි කරන අයිතිය ඔබ සතුයි. මෙම ගෞරවනීය වෘත්තියේ ගරුත්වය ආරක්ෂා කිරීමට අපි බැඳිලා ඉන්නවා. වැටුණු රටක් ගොඩනගන්න තියෙන එකම ආම්පන්නේ අධ්‍යාපනය කියලා මා අමුතුවෙන් විස්තර කරන්න ඕන නැහැ. අපේ රට යම් කිසි විදියක ආර්ථික ආපාතයක නැත්තම් කඩා වැටීමක තියෙනවා. මේක ගොඩ දාන්න පුළුවන් වෙන්නේ ගොඩනගන්න ආපහු තිබෙන විදියට හදන්න පුළුවන් වෙන්නේ ගුරුවරුන් අපිට. ලෝකේ වැටිච්ච හැම රටක්ම නැගිටලා තියෙන්නේ ගුරුවරුන්ගේ දායකත්වයෙන් කියලා අමතක කරන්න එපා. ඊට ආසන්න උදාහරණය රුවන්ඩාවයි. රුවන්ඩාව අද අප්‍රිකාවේ සිංගප්පූරුව වශයෙන් වේගයෙන් සම්වර්ධනය වෙන්නේ ඔබ වැරීම ගුරුවරුන්ගේ දායකත්වය නිසා කියලා මම ඔබට මතක් කරන්නද කැමතියි. තරුණ ගුරුවරු විදියට අද උපාධි ගන්න ඔබ එනකල් ඈත ගම්මානවල කොට තාප්ප වලින් එබිලා බලාගෙන ඉන්නවා ඒ අහිංසක පාසල් දරුවෝ.
ජීවත් වීමට මුදල් අවශ්‍යයි කියලා අපි කවුරුත් දන්නවා. නමුත් මුදල් කියලා කියන්නේ මුළු ජීවිතේම නොවන විත්තිය. මම ඔබට මතක් කරන්න කැමතියි. උතුම් ගුරු වෘත්තියේ යම් ගැටලු සහගත තත්ත්වයක් මතුවලා තියෙනවා. අපේ මුදල් මූලික කොටගෙන ලබන වැටුපට වඩා වැඩි යමක් මේ ශේෂ්ත්‍රයට මුදාහල යුතු බව අමුතුවෙන් විශ්වාසක ප්‍රකාශ කරන්න අවශ්‍ය නැහැ. ඔබ විශ්‍රාම ගන්නා විට දහස් ගණනක් දරුවන්ගේ හදවත් තුළ ලියාපදිංචි නාමයක් බවට ඔබව පරිවර්තනය වෙන්න පුළුවන් නම් ඒක අපූර්ව කටයුත්තක් කියලායි මා හිතන්නේ. පින් අනුමෝදන් කරන ඔබව ඔවුන්ගේ ජීවිතයේ මතක් කරන ගුරුවරයෙක් වෙන්නට අපහසු නෑ. සැබෑ ගුරුවරු කවදාවත් තනි වෙන අය නෙවෙයි. දිවේනේ මොන දිසාවකට හැරිලා ගියත් මොන වයසේ ගියත් ඔබේ ගෝලයෙක් ඔබට හම් වෙනවා. ගුරුවරයෙකුට බොහෝ වෙලාවට රෝහලක, ප්‍රාදේශීය ලේකම් කාර්යාලයක, පොලිසියක හෝ වෙනත් රාජ්‍ය ඕන ආයතනයක පෝලිම් පිහිටන්නේ නැහැ කියන එකයි මගේ පුද්ගලික අත්දැකීම. අද දින ගුරුවරයෙකු වශයෙන් සමාජගත වන ඔබව සමහරු දැනටමත් ගුරු, සමහරු ගුරු වෘත්තිය උසස් සීල් ලබන අය ඉතාම සාදරයෙන් ගුරුවරයෙක් ලෙස මා ඔබව පිළිගන්නවා. සිය ගණනක් මට හමුණු ගුරුවරු අතරේ මතක හිටින ගුරුවරු ඉන්නේ බොහොම අතලොස්සයි. ජීවිතයේ දායද කළ හදවත පුරා සිටින ආකාරයේ ගුරුවරයෙක් වෙන ලෙස මම ඔබෙන් ඉතාම කාරුණිකව ඉල්ලා සිටිනවා. කවදා හරි තවත් දශකයකින් දෙකකින් ඔබේම ශිෂ්‍යයෙක්, මේ වගේම වේදිකාවක මේ වගේ උපාධි ප්‍රදානස්සෙක ඔබව ඔබේ නම සිහිපත් කරාවි කියලා මා දැඩි විශ්වාස කරනවා. අපිට කවදාවටත් වඩා ඔබේ සේවය අවශ්‍ය වෙන මොහොතක් මේක. අපිට වටිනා ගුණගරුක සම්පන්න රටවැසියන් හිගවෙච්චි මොහොතක රාත්‍රියේදී ප්‍රවෘත්ති බලලා නිදාගන්න පුළුවන්කමක් අපිට නැහැ. අපි හීනෙන් බය වෙන ප්‍රවෘත්ති අපිට තියෙන්නේ. මේ විදිය දිගින් දිගට ගියොත් ඔබටත් මටත් ඒ වගේම අපේ දරුවන්ටත් ඉන්න පුළුවන් රටක් නිර්මාණය වෙයි කියලා මම හිතන්නේ නැහැ. ඉතින් අපි කාටවත් බැන බැන ඉන්නවට වඩා ඒක අපිට ආරම්භ කරන්න පුළුවන්. යහපත් පුරවැසියන් නිර්මාණය කරන එක අපිටයි කරන්න පුළුවන්. සංවේදී පුරවැසියන් කලාවට, ආගමට ලැබි, දයයට ලැබි, රටට ලැබි සංවේදී පුරවැසියන් හරිම හිගයි මේ වෙනකොට. ඒකේ වැරද්ද ගුරුවරු වශයෙන් අපි බාර ගන්න ඕනේ. ඔය නම ගිය හැම අපරාධකාරයෙක්ම කාගේ හරි ශිෂ්‍යයෙක් කියලා අමතක කරන්න දෙපා. විශාල රික්තයක් අපි ඉදිරියේ තියෙනවා ඒ හොඳ පුරවැසියන් සම්බන්ධ. හැම කෙනාම ඉංජිනේරුව, වෛද්‍යවරු, මහාචාර්යවරු හෝ විධායක ශ්‍රේණියේ නිලධාරියන් බවට පත් කරන්න අවශ්‍ය නැහැ. අවම වශයෙන් මේ රටට බරක් නොවන යහපත් පුරවැසියන් බිහි කිරීම අත්‍යවශ්‍යයි. ඒක කරන්න තියෙන එකම වෘත්තියක් මමත් ඔබත් මේ රැඳිලා ඉන්න නැත්තම් ගත කරන වෘත්තියයි. ඒ නිසා මේක දේශපාලනයට කරන්න පුළුවන් වැඩක් නෙවෙයි. අපි ඔක්කොම එකතු වුණොත් ආපහු ඉතාම හොඳ රටක් අපිට හදන්න පුළුවන් කියලා මා දැඩි විශ්වාස කරනවා. රට හතරලා යෑම මේකට විසඳුම නෙවෙයි. ඒ නිසා අපිට ඉන්න පුළුවන් රටක් අපි ඔක්කොම එකතු වෙලා නිර්මාණය කරමු. අපේ දියුණුව හරියට කළොත් අපිට මේ රට නැවත ගොඩනගන්න පුළුවන්. මතක තියාගන්න මෙතන ඇති සිංහල හෝ වේවා, දමිළ හෝ වේවා, ඉස්ලාම් කුමන ආගමකින් කුමන ජාතියකින් ආවත් මේක අපේ රට. අපිට තවත් රටක් නැහැ. එහා පැත්තට ගිහිල්ලා ඉන්න මේක පුංචි එකක්, හැම දෙයක්ම තියෙන රටක්. ඒ නිසා මේක නැවත ගොඩනගන්න පුළුවන්. මතක තියාගන්න ඉතිහාසයේ පුරාම ශ්‍රී ලංකාව විශාල කඩාවැටීම් වුණා අවුරුදු 3000 ඇතුලේ. ඒ කඩාවැටිච්ච හැම වෙලාවෙම අපේ මුතුන් මිත්තු නැවත ඒක ගොඩනැගුවා. ගොඩනැගුවා විතරක් නෙවෙයි ලෝකයේ ඉස්සරහා සාකච්ඡා කරන රටවල් බවට, රටක් බවට අපිට පරිවර්තනය කරලා දැවැන්ත වැව් හදලා ස්තූප හදලා අපිට තියෙන්නේ ඒව ආරක්ෂා කරගෙන නැවත වැටු තැනින් ගොඩනගා පොඩි ඒක අපිට කරන්න පුළුවන් කියලා විශ්වාසය තියෙනවා. ඒ නිසා මට දැඩි ඔබට විශ්වාසයෙන් කියන්න පුළුවන් ආපහු අපේ රට හදන්න පුළුවන්. අපි පාසලින් පටන් ගමු.